රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත නවතා තිබූ නවතා දැමූ සහල්ලු දුම්රිය මාර්ගය ව්‍යාපෘතිය සඳහා ඒ වන විට නවත්තන කොට වියදම් කළා තිබිච්ච ප්‍රමාණය මිලියන 10,678යි බිලියන 10.6ක් බස්නාහිර කලාපීය සහල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා මිලියන 860යි නගරාසන්න දුම්රිය ව්‍යාපෘති තුනක් එතකොට රුපියල් මිලියන 4,327යි ව්‍යාපෘති තුන සඳහා රුපියල් මිලියන 15,864 මුදල් නිෂ්කාරණයේ වියදමක් කළා කියලා තමයි විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ. එතකොට මේක තමයි අපේ රටේ ව්‍යාපෘති කිරීම සහ රටේ ආර්ථිකය හසුරවන ආකාරය. එතකොට ජනතාව කියනවා දූෂිත අයහපත් පාලනයෙන් මුදව ගන්න ඕනේ. ඊළඟට ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ආර්ථිකයට වඩා ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕනේ. එතකොට අපේ රටේ ආර්ථිකයේ වර්ධනය මොකද්ද? ලෝක බැංකු වාර්තාවේ කියන්නේ ඒ කියන්නේ මේ ජූනි 7 වෙනිදා තමයි ලෝක බැංකු වාර්තාව නිකුත් කරන්නේ. ලෝක බැංකු වාර්තාවේ කියන්නේ ලෝක දකුණු ආසියාවේ රටවල් අතර මේ වසරේදී ආර්ථිකය කඩාවැටෙන්නේ ලංකාවේ පමණයි. 2023. අපි විතරයි දකුණු ආසියාවේ කඩාවැටෙන්නේ. හේතුව මොකද්ද? මාලදිවයිනේ ආර්ථික වර්ධනය 6.6 මේ අවුරුද්ද. බංග්ලාදේශයේ 5.5, භූතානයේ 4.5, ඉන්දියාවේ 8.2, නේපාලේ 4.1, පකිස්තානයේ අපි වගේ අර්බුදයක් තියෙන රටක 0.4ක් තියෙනවා. ඒත් මේ වසරේදී වර්ධනය අපේ මේ රටවල් මෙහෙම වෙනවා. හැබැයි ලෝක බැංකු වාර්තාව අනුව ලංකාවේ ආර්ථික වර්ධනය වෙන්නේ 2024දී විතරයි. ඒ 1.2කින් හැබැයි 1.2කින් ලංකාවේ ආර්ථිකයේ වර්ධනය වෙනකොට මාලදිවයිනේ 5.3ක් වෙනවා ලබන අවුරුද්දේ. බංග්ලාදේශයේ 6.2ක් වෙනවා. ඉන්දියාවේ 6.3ක් වෙනවා. අපි 1.2කින්. හොඳයි. ලංකාවේ ආර්ථිකයේ වර්ධනය වෙන එක. ඍණ මට්ටමේ ඉඳලා ලබන අවුරුද්දේ ආර්ථිකයේ වර්ධනය වෙනවා. කියන පුරෝකථනය ලෝක බැංකුව දෙනවා. හැබැයි අපිට ඊට වඩා ආර්ථික වර්ධනයක් ගන්න පුළුවන්ද? අපේ නායකයෝ ආර්ථික වර්ධනයක් ගන්න මොකද්ද කරන්න පුළුවන් කියලා බලලා තියෙනවා. අපේ පිටරට ඇදිලා යන මේ ඩොලර් රුපියල් කෝටි ගණන් ඉතුරු කරගන්න ක්‍රමය මොකද්ද? අපේ ව්‍යාපාරිකයා එහෙම නැත්නම් අපේ ගොවියා රැකෙන්න මොකද්ද කරගන්න ක්‍රමය? අපි බිත්තර ගණන් වැඩි නම් අපි ඉන්දියාවෙන් ටක් ගාලා ගෙන්නුවා. එහෙම කරන්න අපිට ඇමතිවරයෙක් අවශ්‍යද? අපිට මොකටද ඇමතිවරු? එහෙමනම් මේ රට කළමනාකරණය කරන්න බැරි නම් රටේ බිත්තර ටික හදන්න මේ නිෂ්පාදකයන්ට කියන්න බැරි නම් මොකටද අපිට ඇමතිවරු? ඊළඟට අපිට අපේ ඇමතිවරුගෙන් රස්සාවල් නැත්නම් අපි රට පටවනවා. කාවද රට පටවන්නේ? ලේබරර්ස්ලා විදියට. අපි වෘත්තිකයෙක් රට යවුවොත් එහෙම ප්‍රොෆෙෂනල් කෙනෙක් රට ඇරියොත් එහෙම සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් 10,000ක් විතර ආදායමක් අපිට දළ වශයෙන් කියන්න පුළුවන්. අපි කම්කරුවෙක් විදියට රට ඇරියොත් එහෙම ඩොලර් 250ක් 300ක් වෙන්න පුළුවන්. එතකොට කම්කරුවා 40ක් යවන්න ඕනේ වෘත්තිකයෙක්. කම්කරුවා ඇරියට කමන්නේ වෘත්තිකයෙක්ම යවන්න බෑ. හැබැයි අපේ නායකයෝ කතා කරලා තියෙනවද දැක්මක් තියෙනවද අපිට වෘත්තිකය කොච්චර හදන්න පුළුවන්ද කියලා මේ රටේ ලෝකයට ගිනියන්න. අපි ඉස්කෝල වැහෙනවා නම් මිනිස්සු කෑමට වියදම් කරනවා නම් අධ්‍යාපනයට අඩු කළා කොහොමද අපි මීට වඩා උගත් පරපුරක් හදන්නේ? ඉතින් මේ ගැන අපි බලන්න ඕනේ. අපි ඇත්තටම අපි ගැන ඇගීමක් කරගත්තේ නැත්නම් රට ගැන ඇගීමක් කරගත්තේ නැත්නම් අපේ ආයතන ගැන මේ විනාශ වෙන මේ පාඩු ලබන ආයතන ගැන ඇගීමක් කරගත්තේ නැත්නම් ලබන අවුරුද්දෙත් මේ සමීක්ෂණය කරොත් මං හිතන්නේ මීට වඩා වෙනසක් වෙයි කියලා. අපිට මේ ගැනම තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි අපිට මීට වඩා සුබදායක දෙයක් කතා කරන්න පුළුවන් නම් අපි රට ඇගීමකට ලක් කරලා ඒ දේ කරන්න පුළුවන් නම් මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. බුද්ධිමය ප්‍රවේශයකට මාවත YouTube පිටුව subscribe කරන්න.